අද පුංචි වෙනසක් එක්ක අපි සංහිඳ පාමුලෙන් හම්බෙලා ඉන්නේ. තමයි මේ සෞඛ්‍ය කියන කාරණාව ගත්තහම අපිට සෞඛ්‍ය දෙආකාරයකට වෙන් කරන්න පුළුවන්, මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය විදිහට. ඉතින් මේ මානසික සෞඛ්‍ය පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම මතකය, එහෙමත් නැත්නම් මේ අපේ මනස කියන දේ අපි අනිවාර්යෙන්ම සම්බන්ධ කරගත යුතුයි. ඉතින් ඒ නිසාම අද මේ මතක හිටින්නේ නැති ගැටලුවට විසඳුම සොයන්නටයි අද සංහිඳ පාමුලෙන් අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අද අපි සමග සම්බන්ධ වෙන්නේ අධ්‍යයන ක්‍රමවේද උපදේශක 9S අධ්‍යයන ක්‍රමවේද වැඩමුළුවේ නිර්මාතෘ ජාතික පදනම් ආයතනයේ දේශක දිලීප වන්‍යාරච්චි මහත්මයා. අයිබෝවන් දිලීප මහත්මයා. අයිබෝවන්. ඉතින් මේ දැන් මතකය පිළිබඳව සාකච්ඡා කරද්දී මතකය විවිධ කාල පරාසයන්වල විවිධ වයස්වලින්දී අපිට විවිධ විදිහට බලපානවා. මතකය කොහොම වුණත් අපිට ජීවිතේ පුරාවටම සම්බන්ධ දෙයක්. ඒ අතරින් ළමුන්ට මේ පාසල් දරුවන්ට මතකය අතිශය වැදගත්. මොකද අධ්‍යාපන මූලික සමාජයක ජීවත් වෙන නිසා, අධ්‍යාපන මූලික ලෝකයක ජීවත් වෙන නිසා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මතකය කියන දේ අත්‍යවශ්‍යයි. විභාග කඩයින් මේ ආදී සියලුම කාරණාවලට අපිට මතකය අත්‍යවශ්‍යයි, දරුවන්ට අත්‍යවශ්‍යයි. මේ අපේ දේශකතුමනි, මේ පළමුවෙන්ම මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව, එඩියුකේෂන් සිස්ටම් එක පිළිබඳව විවිධ වූ මතවාද සමාජයේ තියෙනවා. බොහෝ අය සංසන්දනය කරනවා මේ පිටරටවල මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක. ඔබතුමන්ගේ දැක්ම කොහොමද, ඔබතුමන්ගේ අදහස කොහොමද, ඔබතුමන් අධ්‍යයන ක්‍රමවේද උපදේශකවරයෙක් විදිහට මේ අධ්‍යාපන ක්‍රමවේදය දකින්නේ? ඇත්තටම මේ ක්‍රමය අසාර්ථක නෑනි. ඔව්, සාර්ථකයි. ඔබම මෙතන ඉන්නේ ඒ සාර්ථකත්වය නිසා තමයි. අධ්‍යාපනය තුලින් අපි ආපු අය. හැබැයි යම් යම් නව ප්‍රවණතාවයන් අධ්‍යාපනයට ඇතුල් විය යුතුයි සෑම ක්ෂේත්‍රයකම වගේම. අපි දන්නවා හිටපු දාර්ශනිකයෙක් ස්ටීවන් හෝකින් කියනවා හැම මාස 6කටම සැරයක් නව චින්තනයක් බිහිවෙනවා. මේ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම, හැම සේවාවක්ම, හැම භාණ්ඩයකම එහි තියෙන ඒ තත්ත්වයේ වර්ෂන් එක මාස 6කට සැරයක් දෙගුණ වෙනවා කියලා. ඉතින් මේ අධ්‍යාපනය වගේ දෙයක් ගත්තාම ලංකාවේ එච්චර වේගෙන් දෙගුණ වීමේ ප්‍රවණතාවයක් නැහැ. ඉතින් ඔක ඔතන තමයි ගැටලුව. නමුත් අපේ ලංකාවේ අධ්‍යාපනයේ මුළු ලෝකෙම පිළිගන්න හොඳ පිළිගැනීමක් තියෙන, හොඳ පදනමක් තියෙන අධ්‍යාපනයක් තමයි. හැබැයි මට සරල ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න, මේ සමස්ත ජනතාවගෙන් අහන්න තියෙනවා, අපිට නොබෙල් තෑග්ග ගන්න තව කොච්චර කාලයක් යයිද? අපේ රටෙන් නොබෙල් තෑග්ග ගන්න මට්ටමේ දරුවෙක් පුද්ගලයෙක් බිහි වෙන්න තව කොච්චර කාලයක් යයිද? ඇයි එහෙම මෙච්චර කල් උනේ නැත්තේ? ඔව්, ඒකට උත්තරයක් ඇත්තරම අපේ මනස තාම මේ පළපදියම් වෙලා නැහැ. මොකද ඒ තරමට යම්කිසි අපේ තිගැස්මක් තියෙනවා. අර කිව්වේ අපිවම පල්ලෙහාට දාගෙන වගේ දෙයක්. ඒ කියන්නේ ගන්න පුළුවන් වෙයිද මේ වගේ දෙයක්? ඔව්, අපි කතා කරන්නේ මතකය ගැනනේ. ඔව්. එතකොට නව චින්තනයේට පොඩ්ඩක් ඉඩ අඩුයි අපේ අධ්‍යාපනය තුළ. ඒ කියන්නේ මතක තියාගෙන විභාගෙට ලියපුවාම එතකොට තමයි සාර්ථකත්වය අපි මයින්නේ. හැබැයි අපි දන්න දෙයක් තමයි ආන්සර් ස්ක්‍රිප්ට් එකේ, කියන්නේ උත්තර තියෙන ලේඛනයේ තියෙන උත්තරේට පිටින් ළමයා උත්තරයක් ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැහැ. සමහරවල් ලකුණු නොලැබී ගියාම දරුවා අසාර්ථක දරුවෙක් හැටියට වර්ගීකරණය වෙනවා. එතකොට වැරදීම තුලින් අපි අලුතින් ඉගෙන ගන්න. එතකොට වරදින්න ඉඩක් අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල නැහැ. එතකොට මතකය තමයි පරීක්ෂා කරන්නේ. මතකය පරීක්ෂා කරන්න නම් කවුරු හරි කෙනෙක් මේ වෙනකොට පළ කරපු, ප්‍රකාශ කරපු දැනුමක් අපි නැවත නැවත ආවර්ජනය කරලා දරුවෙක්ගෙන් ඒක මතකද කියලා අපි පරීක්ෂා කරනවා. එතකොට දරුවාට නිර්මාණශීලීත්වය පිළිබඳව අපි උත්තේජනයක් ඇති කරනවා අඩුයි. එතකොට ඔතන පොඩි අඩුවක් තියෙන නිසා තමයි මම කිව්වේ අපේ ඕනතරම් නව නිපැයුම් සිදු වෙනවා. නව නිපැයුම් හොයාගන්න ඇයි ඉන්නවා මේ වර්තමාන ආර්ථික ගැටලු තියෙන කාලය තුර පවා විවිධාකාර නව අදහස් ඉදිරිපත් වෙනවා. නමුත් මේකට අධ්‍යාපනය සපයන ප්‍රධානම තැන පාසලේ ඉඩක් නැහැ. ඔව්, මේ දේශකතුමනි, එතකොට දැන් විවිධ වූ අදහස් තියෙනවානේ. දැන් ප්‍රායෝගික කරුණු අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අවමයි කියනවා. න්‍යායාත්මක දැනුම දෙනවා කියලා කියනවා. ඊට පස්සේ බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය තුළ වුණත් කතා කරන දෙයක් තමයි දැන් අපි විද්‍යාවේදී මේ අපේ 11 වසරේදී අපි ඉගෙන ගත්තා මේ නිව්ටන් නියම. මේක ජීවිතේ කොතෙන්ද වැදගත් උනේ? ඔය දැන් මොකද්ද මේකෙන් මේක යොදාගෙන කරන්නේ? මේ වගේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අර න්‍යායාත්මක දැනුම අපි පාසලේදී ඉගෙන ගන්න මේක මේ අපේ සාමාන්‍ය ජීවිතයට ප්‍රායෝගිකව වැදගත් නැහැ කියන එකක් මේ බොහෝ වෙලාවට සමාජයේ මතයක් විදිහට තියෙනවා. ඔබතුමන් ඒකට මොකක්ද දකින්නේ? ප්‍රායෝගික නැහැ නෙමේ, ප්‍රායෝගිකයි. ඇත්තරම මේ පිළිබඳව මේ පසුගිය මැයි මාසේ 19 වෙනිදා ගලදාරි හෝටලේ තෝරාගත් පාසල් කීපයක විදුහල්පතිවරුන්ට මම සැසියක් පැවැත්වුවා. ඒ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ
නිලධාරීන් පවා සහභාගී වුණා. ඉතින් AI කිව්වේ මේ පවතින ප්‍රවණතාවය අපි වෙනස් කරනවා. මේක ලබන අවුරුද්දේ 2023-24 වර්ෂවල වෙනස් කරනවා. බොහෝ දුරට ප්‍රායෝගික අධ්‍යාපනයට අපි නැඹුරු වෙනවා කියලා. නමුත් පවතින ගැටලුකාරී තත්ත්වයකට බාධා වෙයි. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට එනවා නම් දෙමෝපියන්ගේ පැත්තෙන් අපි හිතලා බැලුවොත් එහෙම දෙමෝපියන්ට ලොකු වේදනාවක් තියෙනවා, ලොකු බරක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන. ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා රට අතහැර යාම පවා. ඒ යන්නේත් අධ්‍යාපනය හොයාගෙනම තමයි. ඉතින් ලංකාවේ එහෙම හොයාගෙන යන්න බැරි දරුවන්ට මොකද සිද්ධ වෙන්නේ? රටේ ඉස්කෝල 13,000ක් විතර තියෙනවා කියලා කියනවානේ. එතකොට මේ පාසල්වල සාර්ථක වෙන දරුවෝ සහ අසාර්ථක වෙන දරුවෝ පිළිබඳව මම 2012 වසරේ පොඩි සමීක්ෂණයක් කළා. මේකට විශිෂ්ට පාසල් සහ විශිෂ්ට නොවන පාසල් සියල්ලම අන්තර්ගත වෙච්චාම ඔබ විශ්වාස කරනවද පන්තියක ළමයි 40ක් ඉන්න පන්තියක ළමයි 60ත් 65ත් අතර ප්‍රමාණයක් අති අසාර්ථකයි? එතකොට මම කතා කරන්නේ විශිෂ්ට පාසල් ගැන නෙමෙයි. එතකොට එහෙම වෙනකොට අපි සාමාන්‍ය වෛද්‍යවරයෙක් ගාවට ගියහම බෙහෙත් ගන්න වෛද්‍යවරයා ගාවට ගිය රෝගියෙක් දෙන්නෙක් අසාර්ථක වෙනකොට, එහෙම නැත්නම් ජීවිතක්ෂයටපත් වෙනකොට, එහෙම නැත්නම් බොහොම බරපතල තත්ත්වයටපත් වෙනකොට ඒ වෛද්‍යවරයා ගාවට යන්නේ නැහැ. නමුත් අපිට වෙන විකල්පයක් නැහැ. අපි පාසල් ඔස්සේම එල්බගෙන ඉන්නවා ගුරුවරු මැත්තේම. නමුත් හරිම අඩුවෙන් වෙනස් වෙන කොටසක් තමයි මේ ගුරුවරු කියලා කියන්නේ. නමුත් දරුවා පරමාදර්ශය ලබා ගන්නේ ගුරුවරයාගෙන්. එතකොට ගුරුවරයා වෙනස් වෙන්නේ නැත්නම් දරුවා කොහොමද වෙනස් වෙන්නේ? මම ගැටලුවක් ඇති කරනවා නෙමේ. එහෙමනම් පවතින ක්‍රමයේ තුල දරුවා සාර්ථක වෙන්න ඕන. දෙමව්පියන්ගේ වේදනාව අපි තේරුම් ගන්න ඕන. අම්මලා තාත්තලා මේ වාතාවරණය තුල බොහොම දැඩි බරක් හිතේ තියාගෙන ඉන්නේ. මගේ දරුවා විභාගේ සමත්ුනේ නැත්නම්, ඕ ලෙවල් වලට විශිෂ්ට ලෙස සමාර්ථයක් ගත්තේ නැත්නම්, ඒ ලෙවල් විභාගේ නැව උසස් පෙළ විභාගේ නැව විශිෂ්ට ලෙස සමත්ුනේ නැත්නම්, විශ්වවිද්‍යාලයට ගියේ නැත්නම් කෙසේද මොකද වෙන්නේ මගේ දරුවාට? මුළු ලංකාවේම ළමයි ටික ගත්තාම උසස් පෙළ කරන 12% විශ්වවිද්‍යාලයට යන්නේ, 80%කට යන්න බැරි වෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල 15ම තියෙන උපාධි පාඩමාලා 130යි. මේ 130 ඇතුළත් වෙන්න බරුවෙත් මගේ දරුවට මොකද වෙන්නේ? මේ ගැටලුවට පිළිතුරක් හොයන්න තමයි අධ්‍යන ක්‍රමවේද පිළිබඳව මම යම්සි සමීක්ෂණයක් කළේ. නමුත් අධ්‍යන ක්‍රමවේද පිළිබඳව, ඒ කියන්නේ ස්ටඩි කෝචින් පිළිබඳව ලංකාව වගේ රටක නම් එහෙම ලොකු ප්‍රවණතාවයක් නැහැ. වෙනත් රටවල් වල තියෙනවා. ඉතින් මේක පාසල් වලට එන්න ඕනේ. ඉතින් එතනින් තමයි මේ මගේ තෝතැන්න වෙන්නේ අර 60ට 65ට පිළිතුරක් සපයන්න. එතකොට දරුවෝ විභාග අසමත් වෙන එක අඩු වෙනවා. ගුරුවරයාගේ ඉගැන්වීමේ කාල සීමාව 60කින් 80කින් අඩු වෙනවා. ඉතින් ඒකට පිළිතුරක් තමයි දෙන්න ඕන. අපිට ප්‍රශ්න කතා ගන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ ගැටලු තියෙනවා, අර ගැටලු තියෙනවා. අපි බොහෝ අයට ඇඟිලි දික් කරන්න පුළුවන්. නමුත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඔව් දේශකතුමනි, මේ අපි තවදුරටත් කතා කරමු. මේ පුංචි විරාමයකට යන්නත් අවශ්‍යයි. කොහොමුණත් මේ මතක් කරන්න ඕන අපේ ශ්‍රාවක හිතවතුන්ට, ඔබට අද මේ අපේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නේ අධ්‍යයන ක්‍රමවේද උපදේශක 9S අධ්‍යයන ක්‍රමවේද වැඩමුළුවේ නිර්මාතෘ, ඒ වගේම ජාතික පදනම් ආයතනයේ දේශක දිලීප වන්නියාරච්චි මහත්මා. ඉතින් මේ අධ්‍යයනය පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳව ඔබේ දරුවන්ගේ මතකය, එහෙමත් නැත්නම් මේ අධ්‍යාපන කරුණු මතක හිටින්නේ නැතිකම, මේ ආදී ඕනම ගැටලුවක් ගැන ඔබට දේශකතුමන්ගෙන් විමසන්නට හැකියාව තියෙනවා. අපේ සුපුරුදු මැදිරියේ දුරකථන අංකය 01157522 අපේ දුරකථන අංකය. ඉතින් ඔබටත් දේශකතුමන්ගෙන් ඔබට තිබෙන ගැටලු, ඔබේ දරුවාට තිබෙන ගැටලු, මේ මතකය පිළිබඳව සහ අධ්‍යාපනය පිළිබඳව තිබෙන ගැටලු විමසන්නට හැකියාව තියෙනවා. මතක හිටින්නේ නැති ගැටලුවට අද විසඳුම් සොයන්නටයි සූදානම් වෙන්නේ. සංහිඳ පාමුල